ඇත්තටම සද්ධර්මයේ හැසිරෙන අපි පිළිගත යුතු දෙයක් මෙය. මේ රතන සූත්‍රයේ තියෙන බලය මම දවස් දෙකක් ඉඳලා පිරිත් නූලක් රැගෙන ඇවිත් මාගේ iPad එකට සම්බන්ධ කර ඒ iPad එක තුල රතන සූත්‍රයේ සද්ගායනාව ආරම්භ කර එම නූල මෙම බෝතලයේ මූඩි ඇර නූලකින් නූල ඒ වතුර තුලට බස්සලා ඒ පිරිස් සද්ගානාව දැන් දවස් දෙකක් තිස්සේ නොකඩවා යනවා මේ එම බෝතලේ. ඊට පස්සේ මා දුටුවා මේ බෝතලයේ තුල මේ තියෙන වතුර ප්‍රමාණය ඉතා වේගෙන් පැහෙනවා වගේ ස්වභාවයක්. ඊට පස්සේ මට ඒ ගැන ලොකු අවබෝධයක් ගන්න ඕන නිසා මම ඒ වර්ගයේම ඒ විදියටම තව වතුර බෝතලයක් ගෙනල්ලා මෙතනින් තිබ්බා. ඒ බෝතලෙත් අර විදියටම කට ඇරලා ආපහු ඇහුවා. නමුත් ඔයගොල්ලෝ හැමෝටම පේනවා දැන් මේ බෝතලේ තුල මේ බෝතල් දෙක තුල වතුර මේ පිරිත් හඬට ක්‍රියාත්මක වෙන හැටි. මේක බොරුවක් නෙමෙයි. මේක බුදුන්ගේ සද්ධර්මය. මා ඔබට කිසිදා බොරුවක් නොකියමි. මා ඔබට දිවුරා ප්‍රකාශ කරමි. මේ මාදුටු සත්‍යම සත්‍ය බලවේගයක්. මේ රතන සූත්‍රයේ බලය මා බෞද්ධයෙකු වශයෙන් අවුරුදු 57ක් ඉතාම සද්ධාවෙන් ගත කර තිබුණත් මෙවැනි ආශ්චර්යයක් නම් මා කවදාකවත් දැක නැත. මේ ඔබටද පරීක්ෂා කර බැලිය හැක. මේ විශ්වාසය තබන්න, මේ සද්ගායනාව කරන්න, මේ හැමෝටම ප්‍රචාරය කර යවන්න ඔබ සැමට තෙරුවන් සරණයි. මේ ඔබටත් අනිවාර්යයෙන්ම අත්හදා බැලිය හැකි කරුණකි. එබැවින් මේ ගැන නොපමාව ක්‍රියාත්මක වන්න. මේ කොරෝනා රෝගයෙන් බේරීම සඳහා ඔබ සැම මේ ක්‍රමේ ක්‍රියාත්මක කරන්න. මම මේ ස්විට්සර්ලන්තයේ ඉඳලයි මේ අත්දැකීමක් ලබා ගන්න කලේ. මෙය සත්‍යක්මයි. මේ තියෙන මේ මූඩි දෙකම එක සමානවමයි තියෙන්නේ. ඔබට බොරුවක් කිසිසේත් කරන්නේ නැහැ. මොකද ඔබටත් මේක පරීක්ෂා කරලා බලන්න පුළුවන් ඉඳා මේ පරීක්ෂා කර බලන්න. ඔබ සැමට තෙරුවන් සරණයි. බුදුන්ගේ ධර්මය සත්‍යමයි. සෝභා ධර්මයේ ධර්මය සත්‍යමයි. ඔබ සැමට තෙරුවන් සරණයි.